අයිබෝන් සෑම දෙනාටම මේ ඇතර මේ අපි කට්ටිය අද මේ වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුනේ. මේ ටිකේ අපි සම්බන්ධ වීඩියෝ එකක් පොඩ්ඩක් වෛරල් වෙලා තියෙනවා. ඒකට හේතුව ඔයාලා හැමෝම දන්නවා. මාලිමා එක්ක එන්න යන්න කියන ගීතය අපි විනෝදයට ගායන කරපු එකක්. එම ගීතේ අපි ඇතර මේ අවස්ථාවේ අපි අපේ අතනොත් පොඩි වචන වෙනස් වීමක් වුණා. මම මේ සම්පූර්ණ විස්තරේ පොඩ්ඩක් සැකවින් කියන්නේ මේ වීඩියෝ එක කරන්නේ. හරි, අපි වචන වෙනස් වීම හින්දා ඒ ගීතේ අවසානයේ අපි කට්ටියම හිනා ගියා. මොකද මේ ඒක ඇත්තටම අපි හිතවනව සිද්ධ වුණ දෙයක්. ඒක අපි කවුරුත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ඔරිජිනල් තියෙන්නේ මේක ප්ලොට් වර්ස ගන්න. ඒකේ මාලිමා එක්ක එන්න යන්න, අතීතයේ සිහිනමවන්න, ඕලු මලක් ගෙල පළඳන්න, කුඩා කාලෙකේ යූ ගීත ගයන. ඕක තමයි කතාව. අපි ඒක පොඩක් හදලා කිව්වා මාලිමා එක්ක එන්න යන්න, අනාගතයේ සිහිනමවන්න, ඕලු මලක් ගෙල පහඳන්න කියලා. මට ඉතුරු වචන ටික ආවෙ නැහැ. මම රතු දිහා බැලුවා. මට කියවුණ 21 එකපාරක් දීලා බලන්න. මට හිනා ගියා. ඒ හිනා වෙච්ච එක තමයි ගොඩක් කට්ටිය ඔය මේ pages වලින්, ඔය දේශපාලන පක්ෂ සම්බන්ධ pages වලින් ඒක මේ මොකද බොරු බල්ලක් දීලා බලන්න කියන එක ඒ විදිහට ගියේ. ආදාහ අම්මා අපි මාලිමාට කිණ්ඩියක් දැම්මා කියලා. ඇත්තටම හිනා ගියේ. අපි අතර හිනා වුණා මිසක් කාටවත් කිණ්ඩියක් හෝ සෞත්වක් කිරීම කියන්නේ හිතේ දියුමක් අපේ හිතක කුහස කරලා අපි මඩ ගන්නවත් කිසිම කෙනෙක් අපි කවදාත් එහෙම කරගත්තේ නෙමෙයි. ඔයදි මේකයි ඇත්ත සිද්ධිය. ඒ වගේම ඇත්තටම අපි ඒ වගේ වීඩියෝ පටන් ගන්න රටම ආශකර කීයක් කියලා සුභාෂ් මල්ලිගේ කඩේ ඕපන් කරන්න කියලා තමයි මේක අපි කෙරුවේ. සුභාෂ් මල්ලත් පොඩි සින්දුවක් කියලා ඉවරලා මේක ආසාවට කිව්වා. හැබැයි මාලිමාවට පක්ෂග්‍රාහීව මේ කියන්නේ. ඔව්. ඒ කියන්න ඕන. තව එකක් විශේෂයෙන් කියන්න ඕනේ, මේක මේ අපේ පුද්ගලික අදහසක් මිසක් අපි සේවය කරන මේරිය සායතනේවත් නලින් පෙර මහත්මයාවත් ඒ කලමනාකාරීත්වයටත් කිසිම සම්බන්ධයක් නැහැ. ඒක නිසා ඒක ඒ ලේබල් එක මේරියස් ලේබල් එක එතනින් අයින් කරන්න කියලා ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි හැමෝම ලස්සන රටක් ලස්සන අනාගතයක් බලාපොරොත්තු වෙන කට්ටිය. එහෙනම් අපි ඔයාලටත් අයිතියක් තියෙන දූෂණය නැති ඕන පක්ෂයකට. ඒ වගේම ඔව් ඕන පක්ෂයක ඡන්ද දූෂණය නැත්තම් ඕන පක්ෂයකට. ඒ වගේම තමන්ට අදහස් ප්‍රකාශ කරන්නත් නිදහසක් තියෙන රටක් කියලා අපි තරයේ විශ්වාස කරනවා මේක. ඒක නිසා කාටවත් මඩ ගෙහිල්ල කිණ්ඩියක් දෙවීම කරන්න එපා. ඒ වගේම නතු කාගේ හිත විදුණා නම් මේකට සමාවෙන්න ඕනේ. ඒ වගේම අපි මේක මෙතනින් නවත්තලා දාමු. සිල්වර් ජය වේවා. ජය වේවා.